ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමනිය දැන් ජාතික ජනබල වේගයේ හැටියට ඔබතුමා ඔබතුමියලා ඡන්දයට සූදානම්. වේලාසනීම සූදානම් වුණේ ඔබතුමියලා. ඔබතුමියලා තමයි කිව්වේ ඡන්ද ඉල්ලනවා අපේක්ෂකයෝ සූදානම් කරලා සමහරු කියනවා තැටිය ප්‍රත්‍යක්ෂ වෙලා රොටිය දාගන්න අවස්ථාවක් ලැබුවා කියලා. 3 වැඩි කරගෙන මේ රටේ ඒ බලයක් ඇතිකරන රට අර්බුදකාරී තත්ත්වයකට පත්වෙච්ච වෙලාවේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගය උත්සාහ කරා කියන චෝදනාවකුත් තියෙනවා. තවමත් රට අර්බුදයක තියෙනවා. ආර්ථිකමය වශයෙන් රට දැවැන්ත අර්බුදයක. IMF වලින් අපි ගොඩයයි කියන බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඡන්දයක්. ඇත්තටම මට හිතෙන මේ කිත්රි මන්ත්‍රණායක මන්ත්‍රීවරයා කතා කරනකොට ඔහු යන ගම්වලට මටත් පොඩ්ඩක් යන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකෝ මේ අපිත් ගම්වලට යනවා, අපිත් මිනිස්සු එක්ක කතා කරනවා, අපිත් ජනතාව හම්බ වෙනවා. මේ මම මෙතනට ආවේ තෙවැනි සාකච්ඡා ගණනාවක් කළා. එතන හැමෝම අපිට හම්බෙන අය නම් මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එතකොට මැතිවරණයක් ඕනේ නැහැ. හෝ ජනාධිපතිවරණයක් ඉල්ලන ගම්වාසීන් මට තාම හම්බෙලා නැහැ. ඉතින් මේ කිත්සිරි මන්ත්‍රණායක මහත්මයා හම්බ වෙන අය ටිකක් අපිටත් හම්බ වෙන්න සලස්සනවා නම් ගොඩක් හොඳයි. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි එක් එක්කෙනාට අපිට ඕන ඕන විදිහට අර්ථකථනය කරන්න බෑ. UNPA ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ගැන මම හිතන්නේ වැඩි කතා කරන්න අවශ්‍යත් නැහැ. UNPA තුල ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ නිසාම තමයි සමගි ජන බලවේගය කියලා එළියට යන්නේ. එතන තිබ්බ ඒකාධිපති පාලනය නිසා පක්ෂය ඇතුලේ. ඉතින් ඒ නිසා ඒ UNPA ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරන්න යනකොට මම හිතන්නේ අපි ඔක්කොම ටිකක් බය වෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය තුල අපිට අවශ්‍ය වෙලාවටයි අපි සුදුසුයි කියලා හිතන වෙලාවටයි නෙවෙයි මැතිවරණ තියන්නේ. මේ මැතිවරණ දෙකක් ඔබ මතක් කර විදියට පළාත් පාලන පළාත් සභා දෙකක් අපේ රටේ තියලා නැහැ. ඒ කියන්නේ තියෙන්න ඕන මැතිවරණ. දැන් තියෙන්න ඕන මැතිවරණ නොතියා අවුරුදු එකහමාරක් විතර කාලයක් තියෙන මැතිවරණයක් ගැන කතා කරනවා, ජනාධිපතිවරණයක් ගැන. එතකොට එහෙම මේ નિયમિત ප්‍රකාශයට පත් වෙන මැතිවරණයක්වත් තියන්නේ නැතිකොට අවුරුදු එකහමාරකට එහා තියෙන මැතිවරණයක් ගැන මොකටද අපි දැන් කතා කරලා කලබල වෙන්නේ? ඒක කිසිම තර්කයක් නැති තේරුමක් නැති දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකක් මැතිවරණ තියෙන එක තුලින් තමයි ජනතා මතය අපිට විමසන්න පුළුවන් වෙන්නේ. අපි ඔක්කොලාටම ජනතා මතය මොකද්ද කියන එක ගැන යම්කිසි අදහසක් එක්ක අපිට කතා කරන්න පුළුවන්. නමුත් ජනතා මතය හරියටම අපිට පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණ හරහා. එතකොට දැන් මේ මැතිවරණයක් නොතියා අපි කාටවත් මං හිතන්නේ කියන්න බෑ සම්පූර්ණම නිකම් මේ විශ්වාසයක් ඇත මෙන්න මෙහෙමයි ජනතාව හිතන්නේ කියලා. අපිත් කියන්නේ ජනතාව හිතන විදිය බලා ගන්නත් එක්ක මේ નિયમિતව තියෙන මැතිවරණය අපි තිබිය යුතුයි. අනිත් එක මෙතන භයානක එක අද වෙනකොට පළාත් සභාවල අපේ මහජන නියෝජිතයන් නැහැ. පළාත් පාලනවල 20 ඉඳන් මහජන නියෝජිතයන් නැහැ. පාර්ලිමේන්තුව තුල ඉන්න මන්ත්‍රීවරුන් පිළිබඳ විශාල විශ්වාස කඩාවැටීමක් ජනතාව තුල තියෙනවා. ඒක අපි ඔක්කොම පිළිගන්න වෙනවා. ජනාධිපති කියන්නේ මැතිවරණයකින් පත් නොවුන ජනාධිපති කෙනෙක්. ඒතකොට ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට මහජන නියෝජිතයන් නැති තත්වයක් තුල අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් මහජන නියෝජිතයන්ව අතිශයින්ම ප්‍රශ්න කරන වෙලාවක ජනතාවට අපි අවස්ථාවකුත් දෙන්නේ ඔවුන්ට කැමති ආණ්ඩුවක් පත් කරගන්න. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. මේ අවුරුදු එකහමාර තුලම මේ රට තුල විශාල වෙනස්කම් සිද්ධ වුණා. ජනතාව පුරවැසියන් විශාල වශයෙන් දේශපාලනිකව සක්‍රීය වුණා. කවුරුවත් අපිට කියන්න පුළුවන් නම් ඒක මේ දේශපාලඥයන්ගේ උවමනාව නිසා මිනිස්සු පාරට ඇද දානවා කියලා ඒක ඒ ජනතාවට කරන විශාල අගෞරවයක්. ජනතාව නිකන් මේ රූකඩ දේශපාලන පක්ෂවලට ඕන ඕන විදියට නටවන්න පුළුවන් වගේ ආකල්පයක් තියෙනවා නම් ඒක මං හිතන්නේ දේශපාලඥයෙක්ගේ කිසිසේත්ම තියෙන්න ඕන ආකල්පයක් නෙවෙයි. ජනතාව පුරවැසියන් කියන්නේ රූකඩ නෙවෙයි අපිට ඕන ඕන විදියට මෙහෙවන්න. පුරවැසියන්ටත් හිතන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්. මන්ත්‍රීතුමනි, දැන් එදා තිබ්බ තත්ත්වේ අද තිබ්බ තත්ත්වේ බැලුවොත් අද යම් ආර්ථික වශයෙන් උඩට එන තත්ත්වයක් තියෙනවා. කිසිරි මන්ත්‍රණායක මන්ත්‍රීතුමා කිව්වා විදිහට බඩු මිල බැහැගෙන එනවා, ඩොලරය අගය බැහැගෙන එනවා, රුපියල ආයෙ ටිකක් ඉහළට යනවා. රටේ ආර්ථිකයෙන් හොඳ තත්ත්වයක් එන ලකුණු පෙන්නුම් කරනවා. දැන් මේක දේශපාලනික වශයෙන් ඔබතුමීලාට පාඩුවක් නෙමෙයිද? මේක
මේ රටේ ආර්ථිකය හොඳ අතට යනවා නම් අපි කුහක වෙන්නේ නැහැ ඒක අපේට දේශපාලනිකව අවාසිය කියලා හිතන්නේ. හැබැයි අපි හිතන්නේ මේ මොහොතේ මේ දකින්නේ එහෙම ආර්ථික ස්ථාවරභාවයක් කියලා. එහෙම වර්ධනයක් කියන එක නෙවෙයි අපි හිතන්නේ. IMF ලැබීම පිළිබඳව ඔබතුමියගේ මතය, පක්ෂයේ මතය මොකක්ද? IMF එක ලැබෙන එක තුලින් මේ ආර්ථික අර්බුදය විසඳෙනවා කියන තැන අපි නැහැ. අපි අවුරුදු එකහමාරකට කලින් ණය ගෙවන එක නැවැත්තුවම ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළට එන්න සිද්ධ වුණා, කැමති වුණත් නැති වුණත්. අපි වෙන මාර්ග ගැන කතා කරාට දැන් වැඩක් නැහැනේ. දැන් ඒක ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් මේ හරිම වැරදි මතයක් මේ සමාජගත කරන්න හදනේ. දැන් IMF එකේ බිලියන 2.9ත් එක දැන් බංකොලොත් භාවය ඉවරයි කියලා. එහෙම මෙච්චර සරල විදියට මේ ආර්ථික අර්බුදය අපිට තේරුම් ගන්න බෑ සුදාර්ශන. ඒක ඊට වඩා බරපතල කාරණයක්. මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්න නම් අපිට IMF එකට එහා විසඳුමක් අවශ්‍යයි. අපි ලෝකේ බැලුවත්, ගෝලීය වශයෙන් බැලුවත් මෙවැනි සමාන තත්ත්වයක් තිබ්බ මගේ මතකයට එකපාරට එන රටවල් දෙක තමයි ග්‍රීසියයි ආජන්ටීනාවයි. එතනටත් IMF එක මේහා සමාන විදියට මැදිහත් වුණා. ඒ රටවල් දෙකම තාම ආර්ථිකව ඒ අර්බුදේ ඉවර කරපු නැති රටවල්. විශාල වශයෙන් දේශපාලන අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශාල වශයෙන් සමාජ කැළඹීම් වලට ආජන්ටීනාව අදටත් අත්දකින්න රටක්. ඉතින් මේවා මේ සරල නැහැ. මේ නිකන් එක මැදිහත් වීමකින් ප්‍රශ්නය සමනය වෙනවා කියලා සමාජගත කරන එක අතිශයින්ම භයානක දෙයක්.